තමුන්නාසලට මතකයි රජේ වෛන්දාරික සංගම විදිහට පරණ අවුරුද්දේ අපි කාරණා ගණනාවක් විශේෂයෙන් අවධාරණය කළා රටේ ජනතාවගේ සෞඛ්‍ය පැත්තෙන් ඒ වගේම සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඇති වෙන අර්බුද සම්බන්ධයෙන් රජ වෛන්දාරික සංගම විදිහට අඛණ්ඩ අරගලයක නිරත වෙලා හිටියා ඒ තත්ත්වයන් නිවැරදි කරන්න විශේෂයෙන්ම මතුවෙච්ච ආර්ථික සමාජමය සහ දේශපාලනික අර්බුදයත් එක්ක ඉතිහාසයේ කවරදාවත් මුහුණ නොදුන්න විදිහේ අර්බුද ගණනාවකට සෞඛ්‍ය ශාස්ත්‍රයේ විදිහට පහුගිය කාලය තුල අපි මුහුණ දුන්නා ඒ තත්ත්වය තාමත් සම්පූර්ණයෙන්ම නිවැරදි වෙලා නැහැ සාමාන්‍යකරණයට පත් වෙලා නැහැ ඒ තත්ත්වය යටතේ තමයි අලුත් අවුරුද්දත් අපි ආරම්භ කරන්නේ අපි පහුගිය කාලය තුල දිගින් දිගටම හඬ නැගුවා මේ රටේ පවතින ඖෂධ අර්බුදය සම්බන්ධයෙන් එක පැත්තකින් ඖෂධ හිඟය පෞද්ගලික රෝහල් වල වගේම රජයේ රෝහල් වලත් අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක වන ඖෂධ හිඟය අනිත් පැත්තෙන් ජනතාවට දරා ගන්න බැරි විදිහට අහසොස්සට ඉහළ ගිහිල්ලා තියෙන ඖෂධ මිල ඒ වගේම පෞද්ගලික රෝහල් වල විශේෂයෙන්ම මිල සම්බන්ධයෙන් විශේෂයෙන්ම රෝගී ඒ ගාස්තු අය කිරීම සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන අසාධාරණ තත්ත්වයන් සම්බන්ධයෙන් නිරන්තර පැමිණෙන වාතාවරණයක ඒ වගේම මේ මේ තත්ත්වයන් දෙකම යටතේ කියන්නේ මිල සහ හිඟය කියන දෙකට එහා ගිහිල්ලා බංකොලොත් වෙච්ච රටක කියන්නේ රජයේ විසින්ම ප්‍රකාශයට පත් කරලා තියෙන බංකොලොත් වෙච්ච රටක ඒක නිල වශයෙන් ප්‍රකාශයට පත් වෙලා තියෙන මොහොතකම පවා ඖෂධ සහ මේ උපකරණ මිලදී ගැනීමේදී ක්‍රියාවලියේදී එල්ල වෙන චෝදනා විශේෂයෙන්ම මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අක්‍රමිකතාවයන් සිද්ධ වෙන හොරකම් සම්බන්ධයෙන් එල්ල වෙන චෝදනා අඩුවක් නැතුව එදා වගේම මේ මොහොතෙත් එල්ල වෙන පසුබිමක තමයි අපි පරණ අවුරුද්ද ඉවර කළේ අනිත් පැත්තෙන් අපි මන්ද පෝෂණය ගැන කතා කළා මේ රටේ කුඩා දරුවන්ගේ විතරක් නෙමෙයි වැඩිහිටියන්ගේ පවා විශේෂයෙන්ම ආර්ථික අර්බුදයත් එක්ක ඇතිවෙච්ච ප්‍රශ්නත් එක්ක මන්ද පෝෂණය සම්බන්ධයෙන් වෙන කවරදාටත් වඩා ඒ කියන්නේ ඉතිහාසයේ අපි මන්ද පෝෂණය කියන වචනේ අහපු නැති ප්‍රදේශවල පවා ගාල්ල මාතර අනුරාධපුර පොළොන්නරුව වගේ දිස්ත්‍රික්කවල පවා මන්ද පෝෂණය කතා කරන තැනට මන්ද පෝෂණය කියන එක මාතෘකාව බවට පත් වෙන තැනට පහුගිය කාලේ ගමන් කළා අයියේ අයියේ අයියෝ අම්මා යේ කාර්යක රට ගිහින් ආවා විතරයි කාර්යක කුත් අරගෙන එන්න ලුකලේකට අලුතෙන්මනේ ඔව් පර්මිට් එකක් හම්බුණානේ ඈ ඒ කොහොමද මම රටේදී සල්ලි යුවේ බැංකුවටනේ මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා. උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්, අටු පොලියට නිවාස ණයක්, විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක්, ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පණිවිඩයක්.